ශ්‍රීලංකා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නිලධාරි මට්ටමේ එකඟතාවයකට පැමිණීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වසර හතරක කාලයක් පුරා ක්‍රියාත්මක වන ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහසුකම් එක්ස්ටෙන්ඩඩ් ෆන්ඩ් ෆැසිලිටි ලබා ගැනීම සඳහා නිලධාරි මට්ටමේ එකඟතාවයකට පැමිණෙනට අද උදෑසන රජයට හැකි වුණා. ශ්‍රී ලංකාවට මුහුණ දෙන ගැඹුරු ආර්ථික අර්බුදයෙන් ගොඩේමට දරන උත්සාහයේදී මෙය ඉතා වැදගත් සන්ධිස්ථානයක් වෙනවා. නිලධාරි මට්ටමේ එකඟතාවයකට පසුව ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය තුළ අපේ ණය තිරසාර භාවය ඩෙට් සස්ටේනබිලිටි ලබා ගැනීමට උදව් කරන බවට ශ්‍රී ලංකාවට ණය ලබා දෙන්නන්ගේ සහතිකයක් නැසරි ඇඩුකට් ෆිනන්සිං ඇෂුවරන්ස් අවශ්‍ය වෙනවා. ඉන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාවේ එක්සෙකටිව් බෝඩ් අනුමැතිය ලබා ගැනීම අවශ්‍යයි. ද්විපාර්ශික නිලමට්ටමේ ඔෆිෂල් බයිලටරල් ලෙවල් ඩිස්කෂන් සාකච්ඡා මී ළඟට ආරම්භ කිරීමට නියමිත. ඒ සමගම අපට විශේෂයෙන් ද්විපාර්ශික හා බහුපාර්ශව සංවර්ධන හවුල්කරුවන්ගෙන් ඩෙවලප්මන් පාර්ට්නර්ස් ණය මුදල් ලබාගන්නට අවකාශ සැලසෙනවා. ඒ තුළින් අපට අත්‍යවශ්‍ය කටයුතු සඳහා අරමුදල් ලැබෙන අතර ආර්ථිකය හා ජනජීවිතය ක්‍රමයෙන් යථාතත්වයකට පත් කරන්න කටයුතු කළ හැකි වෙනවා. අද ඇතිකරගත් එකඟතාව අපේ උත්සාහයන්ගේ විශාල ප්‍රගතියක් පෙන්වන කරුණක් වුවද අප මතක තබා ගත යුතු කරුණක් වන්නේ මෙය තවමත් ආරම්භයක් පමණක් බව. තව දීර්ඝ ගමනක්ද අපට යා යුතුව තිබෙනවා. ඉදිරියේදී මෙම ආර්ථික අර්බුදයට හේතු වූ කරුණුවලට විසඳුම් සැවීම සඳහා විශාල කැපකිරීමක් කරන්නට අප ආරම්භ කර තිබෙනු. දශක ගණනාවක් තිස්සේ අපේ ඉතුරුම් වලට වඩා විශාල ප්‍රමාණයක් පරිභෝජනය කර තිබෙනවා. ඒ තුළින් අපේ ණය ප්‍රමාණය ඉතා විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. රටේ ආදායම විවිද හේතු නිසා ඉතාම අඩු මට්ටමකට අඩු වෙලා තියෙනවා. මේ නිසා සෞඛ්‍ය අධ්‍යාපනය පොදු ප්‍රවාහනය වගේ වැදගත් අංශවලට වැඩි ආයෝජන ප්‍රමාණයක් යොමු කරන්නට අපට නොහැකි වී තිබෙනවා. ඛනිජ තෙල් විදුලිය වැනි උපයෝගිතාවයන් අපි කාලයක් තිස්සේ අඩුමිලට රට තුළ පරිභෝජනය කර තිබෙනවා. ඒ තුළින් විශාල වෙළඳ හිගයක් ඇති වෙලා විනිමය අනුපාත දුර්වල වුණා. රාජ්‍ය ව්‍යවසායන් දස ගණනාවක් පුරා නිසි ලෙස කළමනාකරණය කරනෑ. එනිසා ඒ ආයතන විශාල ලෙස ලාභ ලැබුවා. ඒද මහ ජනතාවට විශාල බරක් ඇති කළා. විවිධ දුර්වලතාවයන් වැරදි ප්‍රතිපත්ති තීරණ නිසා අවසානයේ සිදු වුණේ ණය පැහැර හැරීමට සිදුවීම හා ගැඹුරු ආර්ථික අර්බුදයකට රට තල්වීමයි. මේ මාර්ගෝදයෙන් ගොඩේමට නම් එවැනිම ගැඹුරු හා පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණය සිදු කිරීමට සිදු වෙනවා. කවුරුත් බලා සිටියත් මේ ප්‍රතිසංස්කරණ සිදු කිරීම අවශ්‍ය වෙනවා. තිරසාර හා පුළුල් ආර්ථික වර්ධනයක් ලබා ගන්නට හැකි වන්නේ එවිටයි. පසුගිය මාස 5ක පමණ කාලය තුළ රජයේ මේ ප්‍රතිසංස්කරණ ඇතුළත් වැඩසටහන පිළියෙල කළා. එම වැඩසටහන නිලධාරී මට්ටමේ එකඟතාවයක් දැන් ලැබී තිබෙනවා. වඩාත් අභියෝගාත්මක කරන වන්නේ මෙම අශීරු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමයි. මහ ජනතාවගේ ආර්ථික පීඩාවට පත්ව ඉන්න තත්ත්වයක මෙම ප්‍රතිසංස්කරණ සිදු කිරීම ඉතා අපහසු බවද අපි ගැඹුරෙන් දන්නවා. එම නිසා අත්‍යවශ්‍ය කාරණය වන්නේ මැදිහා දිගු කාලීනව රට බේරා ගැනීමට අවසානයේ ඉහළ සංවර්ධනයක් අත්කර ගන්නට මේ ප්‍රතිසංස්කරණ අවශ්‍යයි යන්න තේරුම් ගැනීමයි. බංකොලොත්තු රට නැවත සංවර්ධනය මාවතට යොමු කර අපේ අනාගත දරු පරපුරට යහපත් අනාගතයක් උරුම කර දෙන්නට ජනාධිපතිතුමාටත් අපේ රජයත් මේ වෙනුවෙන් කැපී සිටින බව යළිත් මතක් කරන කැමතියි. අවසාන වශයෙන් කියන්ට කැමති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයට පැමිණියෙන් පසු ඒ පිළිබඳ අපි තවදුරටත් විස්තර
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා.